ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්. එක තමයි අපි මේ දිනවල වැඩිපුරම සාකච්ඡාවට ලක් වෙමින් පවතින බවට අපේ නිරීක්ෂණයක් මේ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධව පවතින දේශපාලන සංවාදේ. ලංකාවේ ජේ.ආර්. ජයවර්ධනගරු ජනාධිපතිතුමාගේ කාලේ 70 ගණන්වල 70 දශකයේ අගභාගයේ තාවකාලික නීතියක් ලෙස ඇවිල්ලා 80 මුල ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත විදිහට පත්වෙච්ච නැත්තම් නීතියක් බවට පත් වුණු අනේ සොරි යෝග සමාවෙන්නේ හරි මම කියමින් හිටියේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව රට ඇතුලේ අභ්‍යන්තර සංවාදයක්, ඒ වගේම අපි සම්බන්ධව සාකච්ඡා කරන ජාත්‍යන්තර සභාවල සංවාදයක් තිබුණා. ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි නීතිවල යම් ආකාරයක වෙනසක් සිදු විය යුතු බවට. ඒ පිළිබඳ මූලික අවධානයක් ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වුණු අවස්ථාවේ සිටම අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ අනුව තමයි මේ මොහොත වන විට අපි තවදුරටත් මේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. මේක ඇත්තරම පනතක් නෙවෙයි, නීතියනුකූල මේ පනත් කෙටුම්පතක්. පනතක් බවට පත්වන්නේ මේ කෙටුම්පත පාර්ලිමේන්තු විවාද කරලා ඡන්ද විමසීමකින් සම්මත කරලා ගරු කතානායකතුමාගේ අත්සන තැබීමෙන් පසුව තමයි ඒ නීතියක් බවට පත්වෙනවා නම් නීතියක් බවට පත්වෙන්නේ. ඒකේ තියෙන මූලිකම තර්කයක් බවට අපේ නිරීක්ෂණයට ලක්වෙමින් තිබෙනවා පුරවැසි අයිතීන් මානව හිමිකම් පුද්ගල නිදහස සහ මේ පනත් කෙටුම්පතේ යම් යම් කාරණාතර ගැටීමක් තිබෙනවායි කියලා. මේ ගැන මට තියෙන එක ප්‍රමුඛම අදහසක් තමයි ලෝක දේශපාලන, කියන්නේ නූතන ලෝක දේශපාලනයේ හැම රටක්ම ත්‍රස්තවාදයේ වැළැක්වීම වෙනුවෙන් යම් යම් නීති සම්පාදනය කරලා තියෙනවා. ලෝක සිතියම භෞතිකව ගත්තොත් එහා කෙළවරේ ඇමරිකාව ඉඳලා මෙහා කෙළවරේ ඔස්ට්‍රේලියාවට එනකම්ම සෑම රටකම ත්‍රස්තවාදයට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අනන්‍ය යම් යම් නීතිමය පද්ධතීන් නිර්මාණය කරලා තියෙනවා. ඇමරිකාවේ දේශප්‍රේමී පනතේ වෙනුවෙන් පාවිච්චි කරනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාව වැනි ඉතාම සාමකාමී පුද්ගල නිදහස ඉතාම ඉහළින් පවතින රටවල්වල පවා, ඒ වගේම 2021 සිදුවුණු ප්‍රහාරයෙන් පසුව නවසෙලන්තේ වැනි රටක් පවා ත්‍රස්තවාදයට එරෙහි නීති සම්බන්ධයෙන් අලුතින් කල්පනා කළා. ත්‍රස්තවාදයට එරෙහි නීති පිළිබඳ අපේ මතක කාලයේ ලොකුම ලෝක ප්‍රවණතාවේ නිර්මාණය වුණේ 9/11 ප්‍රහාරයත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ මුහුණ දුන්නු ඒ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයත් සමග. මෙතනදී අපිට මූලික වශයෙන් පේන එක කාරණාවක් තමයි ලෝකයේ මොන රටේ මොන ආකාරයෙන් ත්‍රස්ත විරෝධී පනතක් නිර්මාණය කළත් ඒ සෑම පනතක්ම මානව හිමිකම් සමග යම් ආකාරයක ගැටීමක් සහ විවේචනයට ලක්වීමක් තිබෙනවා. එනිසා ලංකාවේ මේ දැනට කෙටුම්පත් වෙමින් පවතින ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් පවතින්නේ මට පේන විදිහට ඒ ස්වභාවික දේශපාලන තර්කය. ලෝකේ ඕනෑම රටක ත්‍රස්තවාදයට එරෙහි පනවන නීති සහ පුද්ගල නිදහසත් මානව හිමිකම් සම්බන්ධ වෙන්නේ නැති වෙන සංවාදයේ අතර යම් ආකාරයක ගැටීමක් තියෙනවා. අපිට තියෙන්නේ එය අවම කරගනිමින් වැරදි නොකරන අතිබහුතර සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අකටයුතුකම් සිදු නොවන සමාජයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් නීති සම්පාදනය කරන්න දැනට කෙටුම්පත්කට තිබෙන යෝජනාවේ යම් ගැටලුවක් තිබේ නම් අපි ඊට අවශ්‍ය සංශෝධනයකට සාකච්ඡා කරමු. පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව අපිට අවස්ථාවක් තිබෙනවා. තවම මෙය හුදු යෝජිත පනත් කෙටුම්පතක් පමණයි. දෙවනි කාරණාව තමයි විපක්ෂය මේ වෙලාවේ දැඩි ආයාසයක් දරන බව අපට පේනවා. රට ඇතුලේ නිර්මාණය වෙමින් තිබෙන යම් යම් ජීවන සහනයන්, ආර්ථික සහනයන් ඒ තරම් සැලකිල්ලට ගන්න එපා, ඕවා ගණන් ගන්න එපා කියන එක මහජනයාට ඒත්තු ගන්වන්න දැඩි ප්‍රයත්නයක් විපක්ෂය දරන බවක් අපිට පේනවා.
ඔවුන්ගේ වචනේ මම මෙතෙන්දි ගන්නම්. ඒ අය ජනතාවට කියනවා මේව දැකලා චූන් වෙන්න එපා කියලා. ඇත්තටම මේ ආර්ථික සහන සම්බන්ධයෙන් මම මේවා සහන විදියට ගන්නේ සාපේක්ෂ සහන විදියට. මීට ටික කාලයක් ආපස්සට ගියාම අත්විඳි ආර්ථික පීඩාවන්ට සාපේක්ෂවයි මේවා සහනයන් බවට පත්වන්නේ. මේ සාපේක්ෂ ආර්ථික ජීවන සහනයන් පිළිබඳව අපිට චූන් එකක් නැහැ. නමුත් මහජනයා එක්ක ගැවසෙන ගැටෙන මිනිස්සු විදියට අපිට යම් සැනසෙල්ලක් තියෙනවා. ඇයි ඒ? අපි බරපතල ලෙස මුහුණ දුන්නා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් සම්බන්ධයෙන් හිඟයකට. ඒ හිඟය පිළිබඳ ප්‍රශ්නය අපි කළමනාකරණය කරගන්නවා. ඊට පස්සේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සම්බන්ධයෙන් මිල අර්බුදයක් තිබුණා. සාපේක්ෂව අපි ඒක යහපත් තැනකට දැන් රැගෙනෙමින් තියෙනවා. දැන් වෙළඳපළට ගියාම එළවලු මිල ගණන් සම්බන්ධයෙන් මේ අවුරුදු කාලයම් සැනසෙල්ලක් පාරිභෝගිකයා අත්විඳිනවා. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කීපයක් සම්බන්ධයෙන් මේ වන විට යම් සාපේක්ෂ සහනයක් මහජනයා අත්විඳිනවා. තෙල් මිල සම්බන්ධයෙන් සාපේක්ෂව යම් සහනයක් ලබා දෙනවා. ඒ සහනය ප්‍රවාහන වියදම් විදිහට සහ යම් යම් භාණ්ඩ සහ සේවාවන්හි මිල අඩුවීමක් විදිහට අපි තවදුරටත් අපේක්ෂා කරනවා. දැන් මේ සහනයන් පිළිබඳව එක්තරා දේශපාලන විවේචනයක් එල්ල කරන කණ්ඩායම් මේ විවේචන එල්ල කරන්නේ ඇයිද කියන කාරණාව ගැන අපිට කල්පනා කරන්න වෙනවා. මට පේන විදිහට ඒ අය කැමති මහජනයා මේ පීඩාව තවදුරටත් අත්විඳිනවා නම්, ඒ කියන්නේ මේ ආර්ථික ජීවන පීඩාවන් ඔවුන් තවදුරටත් අපේක්ෂා කරන බව නෙවෙයිද මේ චූන් වෙන්න එපා කියන කතාව ඇතුළෙන් අපිට පේන්නේ. ඒ වගේම අපි රටක් විදිහට මේ අර්බුදයෙන් අත්මිදිමින් ඉස්සරහට යන තත්වයක අපි ඉන්නේ. විදේශ සංචිත සම්බන්ධයෙන් යම් යහපත් ආර්ථික වටපිටාවක් හැදිලා තියෙනවා. සංචාරක කර්මාන්ත ඉපයීම් ප්‍රසස්ස මට්ටමකට ළඟා වෙමින් තියෙනවා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලංකාවට ලැබෙන විදේශ ශ්‍රමිකයන්ගෙන් ප්‍රේෂණ යම් ප්‍රසස්ස මට්ටමකට වර්ධනය වෙමින් තිබෙනවා. විදේශ ආයෝජන සම්බන්ධ අපි බලශක්ති ශේෂ්ත්‍රය ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක අලුත් බලාපොරොත්තුවක ඉන්නවා. අපනයන කර්මාන්ත සම්බන්ධව අපි යම් දියුණුවක් අපේක්ෂා කරමින් ඉන්නවා. මේ සියල්ල තුළ ආනයිනික භාණ්ඩ වෙළඳපළේ යම් යහපත් තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම ආනයිනික අමුද්‍රව්‍ය මත නිර්මාණය වෙලා තියෙන ස්වදේශික නිෂ්පාදන කර්මාන්ත යම් සහනයක් අත්විඳිනවා මේ ඩොලර් වෙළඳපොළ ඇතුලේ අපි ඇති කරගන්න යහපතත් එක්ක. අවසාන වශයෙන් මම තව එක දෙයක් කියනවා. ඒ වගේම අපිට අමතක කරන්න බෑ අලුත් ලෝක ප්‍රවණතා හැදෙමින් තියෙනවා. මේ ඇතම් විපක්ෂ දේශපාලන කණ්ඩායමල දේශපාලන වේදිකාවේ ඇහෙන්නේ එකම එක කාරණාවයි, අරූ හොරා මූ හොරා, අපි ආපුහම ඌ අල්ලනවා, ඌ ඇල්ලුවම රටේ ප්‍රශ්න ඉවරයි වගේ ඉතාම ගෝත්‍රික දේශපාලන අදහසක අය ඉන්නේ. නමුත් මේ තියෙන ලෝක ප්‍රවණතා දිහ අපි බලන්නේ කොහොමද? දැන් ඇතිවෙන අලුත්ම ලෝක ප්‍රවණතාවයක් තමයි මේ බ්‍රික්ස් රටවල් පොදු මුදල් ඒකකයකට අනුවර්තනය වෙන්න උත්සාහයක් දරනවා. මං විශ්වාස කරනවා ඒක ලෝකයේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරය සම්බන්ධයම් අලුත් ආර්ථික ප්‍රවණතාවක් ඇති කරයි කියලා. බ්‍රසීලය, රුසියාව, චීන, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මේ රටවල් පහ නියෝජනය කරනවා. ඒ වගේම රහසක් නෙවෙයි, ලෝක දේශපාලනය පිළිබඳ විග්‍රහයක් තියෙන ඕනම කෙනෙක්ට තේරෙනවා මේ බ්‍රික්ස් රටවල් පොදු මුදල් ඒකකයකට ගියොත් ආසියාව, අප්‍රිකාව, ඒ වගේම දකුණු ඇමරිකානු රටවල් ගණනාවක් මේ සමග යම් එකඟතාවයක් ඇති කර ගනිවි. ඒ වගේම දැනටත් චීනය සහ රුසියාව ඇමරිකා එක්සත් ජනපද ඩොලරය නොවන මුදල් ඒකක සමග ගණදෙනුවක් ආරම්භ කරලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපද ඩොලරය ලෝක වෙළඳපළ ඇතුළේ ලෝකයේ ගණදෙනු තුළ යම් කඩාවැටීමකට ලක් වෙමින් තියෙනවා. ඔබට මේක තේරුම් ගන්න තියෙන මම දැකපු හොඳම මූලාශ්‍රයක් තමයි පවතින ජෝ බයිඩන්ගේ පාලනය සම්බන්ධව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු ආර්ථික විග්‍රහය. ඔහු කිව්වේ ඇමරිකාව ආර්ථික වශයෙන් බරපතල අලුත් පරිච්ඡේදයකට යමින් ඉන්නවා කියලා. මම ඒකේ තේරුම් ගන්න දේ තමයි ඇමරිකන් ඩොලරේ මත පදනම් වෙච්ච ලෝක ආර්ථික තත්ත්වයේ යම් අලුත් ප්‍රවණතාවන් හැදෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම නේටෝව සහ රුසියාව ගැටෙමින් තියෙනවා. අපි යුක්‍රේන රුසියා අර්බුදයක් විදිහට දැක්කට මේක නේටෝව සහ රුසියාව අතර අර්බුදයක්. ඒ වගේම තායිවානය සම්බන්ධයෙන් අලුත් දේශපාලන උණුසුමක් හැදෙමින් තියෙනවා. ඔබ දකින්න ඇති තායිවාන ජනාධිපතිවරයගේ ඇමරිකන් සංචාරය සම්බන්ධ චීනයේ ප්‍රතිචාරය. මේ සියල්ල අලුත් ආර්ථික දේශපාලන ප්‍රවණතා හදන අවස්ථා විදිහටයි අපි දකින්නේ. ඒවායේ අවසන් ප්‍රතිඵල ධන සහ ඍණ විය හැකියි. නමුත් ඒ තුළ තියෙන අලුත් අවස්ථාවන් සහ ඒ ප්‍රවණතාවන් පිළිබඳවත් අපිට දේශපාලන නායකයෝ විදිහට සමාජයත් එක්ක යම් සංවාදයක් වුමනයි කියන එක තමයි මම මෙතෙන්දී යෝජනා කරන්න
උත්සාහ කළේ. නැත්තම් දේශපාලන වේදිකාවේ ඉඳලා මිනිස්සුන්ගේ පපුවට වෛරය විතරක් මුදාහැරලා, වෛරය වෙනුවෙන් ගන්න අත්පුඩි සහ ඒ වෙනුවෙන් වදින විසිල්හඬට රැවටිලා දේශපාලනය කරන එවුන් පිළිබඳව කලකිරීමකුත් එක්කයි මම මේ අවසාන අදහස කිව්වේ. ඉස්සතින් ඊයේ මන්ත්‍රීතුමා පටන් ගත්තෙම ත්‍රස්තවාදී ඒරිය පනත ඒකේ පනත නෙමෙයි කෙටුම්පත් සම්බන්ධයෙන්. එතකොට මේකේ මේ අපිට අදාළ වෙන ප්‍රධාන කාරණාවක් තමයි මේ මාධ්‍යයට යම් බලපෑමක් මේ හරහා සිද්ධ වෙනවා කියලා උදාහරණයක් විදිහට දැන් මේ සම්බන්ධයෙන් කතා කරන අය කියන තොරතුරු අනුව දැන් ඔබතුමන්ලා යම් මාධ්‍ය හමුවකද යම් ප්‍රකාශයක් කරොත් අපි ඒක පටිගත කරලා අපි ඒක වාර්තා කරොත් අපිත් වැරදිකරුවන් වෙන තත්ත්වයකට මේ පනත් මේ යෝජිත පනත් කෙටුම්පත හරහා ඇති වෙනවා කියලා. එතකොට මේ මාධ්‍යයට එල්ල වෙන බලපෑම ඔබතුමන්ලා දෙදෙනාම දකින්නේ කොහොමද? ඒකේ මේ මෙන්න මෙහෙමයි. ඒක මුලින් මේ සංජීව ඉදිරිමාන මැතිතුමා ඒ කියපු කාරණේ. ඒ කාරණේ මම ඒ 100%ක් ඒ කාරණේ මත පදනම් වෙලා ඉඳන් තමයි මේ දෙ කියන්නේ. ලෝකේ බොහෝ රටවල් වල මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා වූ නීති රීති පනවලා තියෙනවා. අපි දන්නවා ඒවා ඇමරිකාවේ හැම ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඉතාම බරපතල නීති තියෙනවා ඒවා එවැනි රටවල් වල. ඉතින් ලංකාව ගත්තොත් ලංකාව අපි ඇත්ත වශයෙන්ම ත්‍රස්ත මර්ධන නීති තිබිය යුතු රටක්. මොකද අපි මේ රට අවුරුදු 75ක් තිස්සේ නිදහසෙන් පස්සේ අපිට ඉදිරියට යන්න බැරි වෙනු එක ප්‍රධානම හේතුවක් වුණේ ත්‍රස්තවාදය. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයට දෙවරක් මුහුණ දීලා තුන්වෙනි වතාවෙත් මුහුණ දෙන්න ගිහිල්ලා ඔන්න මෙන්න බේරිච්ච රටක් අපි. ඒ වගේම LTT ත්‍රස්තවාදයට අවුරුදු 30ක් තිස්සේ මුහුණ දීලා මේ රට ඉතාම පසුපසට ඇදගෙන ගිය 30 වසරක යුද්ධයකින් බේරිච්ච රටක් අපි. ඒ වගේම අපි දන්නවා මුස්ලිම් අන්තවාදය තුල පාස්කු ප්‍රහාරය තුල යම්කිසි බැටකෑමකටත් ලක්වෙච්ච රටක්. ඉතින් මෙවැනි ත්‍රස්තවාදය තුලින් බැටකාලා දියුණු වෙන්න තිවිච්ච අවස්ථා මගහැරගත්ත රටක් හැටියට අපේ රටේ ත්‍රස්ත විරෝධී නීති තිබීම අවශ්‍යයි. හැබැයි ලෝකේ කිසිම රටක ත්‍රස්තවාදයට විරුද්ධ නීති පනවද්දී ඒ නීති තුලින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කිරීමට උත්සාහ දරන්නේ නැහැ. එය ත්‍රස්තවාදය කෙරෙහි විශේෂිත වූ තත්ත්වයක් නීතියක් විය යුතුයි. අපි අපේ පක්ෂයක් හැටියට අපි ඉන්න මතය ත්‍රස්ත විරෝධී පනතක අඩංගු කාරණා ත්‍රස්තවාදය මැඩලීම සඳහා මිසක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මැඩලීම සඳහා නොවිය යුතුයි කියන මතය අපි පක්ෂයක් හැටියට ඉතා දැඩි වෙයි. එතකොට මං හිතන්නේ මේ අපිට මේ පනතේ තියෙන එක ප්‍රධාන දෙයක් මං දැක්ක විවේචනයට බඳුන් වෙලා තියෙන දෙයක් තමයි ත්‍රස්තවාදය අර්ථ නිරූපණය කිරීම. ඉතින් මං හිතන්නේ අන්න එතෙන්ට අපි ගියොත් ත්‍රස්තවාදී ක්‍රියාවක් කියන්නේ මොකද්ද කියන එක හරියට අර්ථ නිරූපණය කරගත්තොත් මං හිතන්නේ ওই ප්‍රශ්නේ බොහෝ දුරට විසඳ ගන්න පුළුවන් වෙයි. ඒක නිසා අපි කියන්නේ මේ ලංකාවට ත්‍රස්ත විරෝධී නීතියක් අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. නමුත් ලංකාවේ ත්‍රස්ත විරෝධී නීතියක් ගේනවා නම් ඒ නීතිය මත සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් යටපත් නොවිය යුතුයි කියන දැඩි ස්ථාවරයකත් අපි ඉන්නවා පක්ෂයක් හැටියට. ඔබතුමාට කියන්න. දැන් මේක තේරුම් ගත්ත එක හොඳම මූලාශ්‍රය තමයි ජසින්ඩා ග්‍රාමාත්‍යතුමිය නවසීලන්තයේ සම්බන්ධයෙන් 2021 ප්‍රහාරයෙන් පසුව ගත්ත තීරණේ. ඒ ප්‍රහාරයට මූලික වෙච්ච පුද්ගලයාව ඊට පෙර අවස්ථා ගණනාවකදී ආරක්ෂකංශවල අත්අඩංගුවට පත් වෙලා තිබුණා. නමුත් නීතියක් තිබිලා නැහැ ඒ රටේ ඔහු සම්බන්ධව ක්‍රියාත්මක වන. අවසානයේ ඛේදවාචකයකින් තමයි ප්‍රශ්න ඉවර වුණේ. අදටත් තියෙනවා ජසින්ඩා අග්‍රාමාත්‍යතුමිය මේ සිද්ධිය සම්බන්ධයෙන් කරපු විග්‍රහය අන්තර්ජාලයේ. ඒ නිසා තමයි අය කිව්වා අපිට මෙවැනි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම සම්බන්ධ අලුත් නීතියක් වුමනයි කියන තැන. මං නවසීලන්තයේ ගත්තේ නවසීලන්තයේ ඉතාම සාමකාමි පුද්ගල නිදහස උත්තරීතර අයිතියක් විදිහට සලකන සමාජයක්. ඔවුන් එතනටත් ගියා. ඒ වගේම ගරු ලේකම්තුමාගේ අවසර ඇතිව මං ඉතාම අවංකව දැඩිව මේක කියනවා.
ලංකාවේ දේශපාලනයේ තිබිච්ච චෝදනාව තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමට අදාළ නීති ස්වකීය දේශපාලන උමනාවන් වෙනුවෙන් පාවිච්චි කළා කියලා. පොදු ජන පෙරමුණ පොහට්ටුව මේ රටේ ජනයාට වගකීමෙන් කියනවා මෙන්න මේ සෙල්ලම කරන්න ඉඩ තියන්නේ නැහැ අපි නිශ්චිතව. හැබැයි මේ රටේ ඒ සම්බන්ධ ඉතාම වැරදි පූර්වාදර්ශයක් තිබුණා. ඒ තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ මේක ඉතාම නිර්වෘල තේරුම් ගන්න පුළුවන්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කළේ නැහැ 83 කළු ජූලිය තමන්ගේ වුන් ත්‍රස්තවාදීන් වෙච්ච වෙලාවේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මර්ධනයේට ඒක පාවිච්චි කළා. ඒ කියන්නේ ඒ ඒකම නීතිය තමන්ගේ දේශපාලන උමනාවකට පාවිච්චි කළා කියන තර්කය ආවේ ලංකාවේ ඔතනින්. ඉතාම පැහැදිලිව අවධාරණයෙන් අපි කියනවා ත්‍රස්තවාදයට එරෙහිව රටේ පවතින නීති සාමාන්‍ය මිනිස්සු පීඩාවට ලක් කරන්න හෝ තමන්ගේ දේශපාලන උමනාවන් වෙනුවෙන් පාවිච්චි කරන්න පොහොට්ටු ඉඩම් තියන්නේ නැහැ. ඔබතුමාගෙන් අවශ්‍ය පිළිතුරු ලැබුණ නැහැ. මම හිතන්නේ හිටපු ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට මම ඇහුවේ ඇත්තටම මේ මාධ්‍යයට එල්ලවන බලපෑම ගැන. එකක් තමයි ඔබ මම අපි දෙන්නම දන්නවා අලුත් නීතියක් ආවේ නැතත් ජාතික සමගියට අදාළව ආගමික සහජීවනයට අදාළව අදටත් මේ රටේ ප්‍රචාරණය ජනමාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නීති තිබෙනවා. ඒ කියන්නේ යම් සිදුවීමක් වාර්තා කිරීමෙන් ආගමික සහජීවනය බිඳෙනවා නම් වාර්ගික සුහදත්වයේ බිඳෙනවා නම් ඒ ප්‍රවෘත්තියට අදාළව නීති ක්‍රියාත්මක කරන්න අලුත් නීතියක් එන්න ඕනේ නැහැ ලංකාවේ. අදට පවතින නීතිය තුළෙත් එවැනි තත්ත්වයක් තිබෙනවා. නමුත් ඔබ ඉතාම සාධාරණ ප්‍රශ්නයක් අහනවා මේ සැක සහිත තැන පිළිබඳව. අලුතින් මේක විශේෂ බරක් තබලා ජනමාධ්‍ය පීඩාවට පත් කරන්න යම් උත්සාහයක් දරනවාද කියලා. මම විශ්වාස කරනවා භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඉතාම උත්තරීතර අයිතියක් විදිහට පිළිගෙන තියෙන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුඛ්‍ය නීතිය බවට පත් වෙලා තියෙන රටක මේ ත්‍රස්ත විරෝධී නීති විසින් ඒ මූලික අයිතියක් ඒ ආකාරයෙන් උල්ලංඝනය කරන්න හෝ මැඩපවත්වන්න බෑ. නමුත් මම නැවත උත්තරය සරල කරනවා වැරදි ප්‍රවෘත්ති සම්බන්ධව අලුත් නීති නැතත් දැනටත් මේ රටේ නීති තියෙනවා. ජනමාධ්‍ය මං හිතන්නේ නැහැ මේ වරද කරයි කියලා. අපිට ජනමාධ්‍ය කරවන විදිහට ඔබේ මගේ අත්දැකීම තමයි රටේ නීතිය සියල්ලට වඩා අපිට හෘද සාක්ෂියක් තියෙනවා මාධ්‍ය කරවන විදිහට. අපි මාධ්‍ය භාවිතයේදී ඒ ප්‍රවෘත්තිය සමාජය වැළඳගන්නේ සමාජය කෙරේ ඇති කරන බලපෑමේ ස්වභාවය පිළිබඳ යම් යම් පුරෝකථනයන් සමග වැඩ කරන සමාජයක් තවම. එනිසා මම හිතනවා ඒකේ ලොකු ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියලා. ඔබ මට යෝජනා කරනවා නම් එවන් ප්‍රශ්නයක් මතුවුනොත් ඒ වෙනුවෙන් පෙනීන්න කියලා. නිසකව මේ වෙනුවෙන් මම පෙනීන්න. ඒ වගේ මේ සම්බන්ධයෙන් අහන අවසාන ප්‍රශ්නය දැන් කෙනෙක්ට දැන් බොහෝ මේ විපක්ෂයේ ඇතුළු වෘත්තීය සමිති මේ බොහෝ දෙනා ප්‍රශ්න කරනවා සහ ප්‍රශ්න හිතෙන්න පුළුවන් දෙයක් තමයි දැන් 2009 කාලේ මේ රටේ තිබුණ දරුණු 30 වසරක යුද්ධයක්. එතකොට ඒ යුද්ධය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයෙක් විදියට ආරක්ෂක ලේකම්වරයා විදියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත මේ යුද්ධය අවසන් කරානේ. එතකොට ඒ රටේ තිබුණු දරුණු ත්‍රස්තවාදයක් තිබුණේ මේ රටේ. හැබැයි දැන් ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් එදා අවශ්‍ය නොවෙච්ච මේ මේ නව නීති රීති දැන් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. මොකද එදා තිබුණු දරුණු ත්‍රස්තවාදය අද මේ රටේ නැහැ කියලා අපි විශ්වාස කරන්නේ. ඇත්තටම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත 82 සම්මත වෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට සාපේක්ෂව මේ ප්‍රති ත්‍රස්ත පනත අරක PTA මේක CTA නේ. මේ ප්‍රති ත්‍රස්ත පනත මම හිතනවා බොහෝ නීති තුළ ඊට වඩා දැන් රඳවා තබා ගැනීම කාල සීමාව සම්බන්ධයෙන් ලොකු වෙනසක් මේක යෝජනා කරලා තියෙනවා. ඒ තමයි ඒක අරකට වඩා මේක තදයි කියලා තර්ක කරන්න අපිට සාධාරණ තැනක් තාම නැහැ. එහෙනම් මේ ඔවුන්ගේ ඔවුන් කියන කාරණා මම දන්නේ මම මේ පනත් කැටුම් බද කියුවේ නැහැ. ඔවුන් මට කියන සම්ප්‍රදායනේ ඔවුන් කියපු කාරණා කියන කාරණා තමයි මේ චෝදනාව එල්ල කරන පිරිස මේ හරහා ජනාධිපතිවරයාට වැඩි බලතල ප්‍රමාණයක් කියනවා කියන කාරණාව. සමහර තැන්වල අමාත්‍යවරයාගේ බලය ඉවත් කරලා පොලිසියේ SSP රෑන්ක් එකෙන් ඉහළ නිලධාරීන්ට බලේපාරව තැන් පවා යෝජනා කියන අපිට මේක සමස්තය කතා කරන්න බෑ පනතක් නොවන නිසා. නමුත් මේ කෙටුම්පත එවැනි යෝජනා පවා තියෙනවා. මම කියන්නේ අපි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට සාපේක්ෂව ප්‍රති ත්‍රස්ත පනත විග්‍රහ කරගමු. ඒක තමයි හොඳම දේ. ඊළඟ එක තමයි ත්‍රස්තවාදයේ නූතන ලෝකේ විග්‍රහ කරන්නේ භූමියෙන් කොටසක් වෙන් කර ගැනීම අලුත් දේශපාලන ඒකකයක්. ඒ කියන්නේ රාජ්‍යයක් නිර්මාණය කරන්න ඇති කරන සන්නද්ධරගලයක්නේ ත්‍රස්තවාදී විදිහට අපේ ඔළුවේ තියෙන්නේ. නමුත් නූතන ලෝකයේ ත්‍රස්තවාදී විග්‍රහ කරන්න එතනින් නෙවෙයි. මම නැවත යනවා
ඔය ඔස්ට්‍රේලියාව මට ඇක්ටකේ නම මතක නෑ මොකක් විශේෂ නමක් ඒකල පාවිච්චි කරනවා. ඒ ඇක්ටකට අනුව ටෙලිකමියුනිකේෂන්, විදුලි සංදේශ, බලශක්ති, මහජන සෞඛ්‍ය, පොදු දේපල මේ සම්බන්ධයෙන් සිදුවන හානි, සිදුකරන හානි සහ ඒවාට සිදුකරන යම් යම් බලපෑම් පවා ත්‍රස්තවාදයට එරෙහි නීති යටතේ තමයි ඔවුන් ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ ත්‍රස්තවාදය පිළිබඳව අර්ථකථනය නෙවෙයි මට දැනෙන අවුල, ත්‍රස්තවාදය සම්බන්ධ අපේ ඔළුවේ තියෙන චිත්‍රයේ පොඩි වෙනසක් තියෙනවා. ඒක නූතන අර්ථකථනයන් සමග ගලප ගන්න ඕන. අවසාන වශයෙන් අපි නැවත කියන්නේ මොන නීතියක්වත් මහජනයාට අලුත් පීඩාවක් වෙන්න නම් බෑ. ඒ වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම පිළිගන්න අවසාන වශයෙන් ලේකම්තුමා ඔබතුමා මොන හරි කියන්න හැදුවේ. එකටම මම තව පොඩි වුණපූර්ණයක් කරන්න මගේ අදහස් දැක්වීමක් කරන්න අවසර ඉල්ලනෝ මේ ඊළඟ ප්‍රශ්නෙට කලින්. ඒක තමයි මේ දැන් ඔබ කියපු එක කාරණයක් සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට රටක් හැටියට දෙවරක් හිතන්න වෙයි. මොකද දැන් ත්‍රස්තවාදය අවසන් කියන සිතුවිල්ලට නම් මම හිතන්නේ රටක් හැටියට අපි යා යුතු නැහැ. මොකද ත්‍රස්තවාදය කියන එක මම අදහස් කරේ 2009 වෙනතෙක් පැවති LTT ත්‍රස්තවාදය. LTT ත්‍රස්තවාදය අවසන් වුණාට අපිට ත්‍රස්තවාද මොකද අපේ රටේ තියෙන භූගෝලීය පිහිටීම අනුව අපි රටක් හැටියට හැමතිස්සෙම ත්‍රස්තවාදය කොයි ආකාරයකින් හෝ මෙහි පැමිණෙන්න පුළුවන් කියන ඒ බලාපොරොත්තු, ඒ කියන්නේ ඒක ඒ හැකියාව සම්බන්ධයෙන් අපේ තියෙන අවධානය ඉවත් නොකරගන්න නැතුව හිටියොත් මං හිතන්නේ රටක් හැටියට අපිට ගොඩක් හොඳයි. මොකද අපේ භූගෝලීය පිහිටීම අනුව මෙම අපේ රට දියුණු වෙනකොට හැමතිස්සෙම ඒකට එරෙහිව කිසියම් වූ විදේශ බලවේගයක් මැදිහත් වෙලා ඒක විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. සමහරක් විට බෙදුම්වාදී ත්‍රස්තවාදය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආගමික ත්‍රස්තවාදය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන රජය පෙරලන්න ගෙනියන මේ අරගලකාරී ත්‍රස්තවාදයක් වෙන්න පුළුවන්. මේ විවිධාකාරයෙන් ත්‍රස්තවාදය රට තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ත්‍රස්තවාදය කියන එක ඉවරයි කියන තැනට අපි ආවොත් රටක් හැටියට මං හිතන්නේ අපිට එතන අපි ලොකු ඓතිහාසික වරදක් කරගන්නේ. ඒ එහෙම හිතන්නේ නැතුව ත්‍රස්තවාදයේ ඕන අවස්ථාවක පැමිණිය හැකි කියන මේ අදහසේ ඉඳලා අපි ඒක වළක්වන්න අවශ්‍ය පියවර ගැනීම තමයි රටක් හැටියට අපිට ඉදිරියට යන්න නම් කරන්න ඕන හොඳම දේ. දැන් අපි දැක්ක පසුගිය දවසක මේ ඔබතුමාලගේ පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙක් කාංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණ එක්තරා රූපවාහිනී වැඩසටහනකදී මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා කියලා පක්ෂයේ ලේකම්තුමා විදියට ඔබතුමාත් ඉන්නේ මතයේද? මොකද්ද ඔබතුමාගේ අදහස? නැත්තම් කාංචන විජේසේකර අමාත්‍යවරයා කියපු දේ එකඟ නැද්ද? ඒ ඔබ කියපු ආකාරයට නෙමෙයි පළමුව කාංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළා තිබුණේ. ඔහු කියලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා නමත් සලකා බලන්න සුදුසුයි කියන එක. ඒ වගේ අර්ථයකින් තමයි ඔහු කියලා තියුනේ. අපි පක්ෂයක් හැටියට හැමදාම අපි පසුගිය වතාවෙත් ඔබ දන්නවා අපේ පක්ෂ මහා සම්මේලනයක් තියලා ජනාධිපති අපේක්ෂකයා තෝරගත්තේ පුළුල් විමර්ශනයක් කරලා රටට අවශ්‍ය තත්ත්වයන් සලකා බලලා ඒ වගේම ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකේ සහ ප්‍රධාන කාරණේ තමයි ඒ අපේක්ෂකයා කවුරු වුණත් අපේ පක්ෂය යම්කිසි ප්‍රතිපත්ති සමුදායක් මත කටයුතු කරන පක්ෂයක්. අපේ ප්‍රතිපත්ති වලට එකඟ වීමකුත් තියෙන්න ඕනේ. ඉතින් අපි මේ වෙනතෙක් නම් කිසිම ආකාරයකින් ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් අරගෙනත් නැහැ, එවැනි සාකච්ඡාවක් කළත් නැහැ, එවැනි දෙයකට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඊළඟ ජනාධිපතිවරණය තියෙන්නේ 2024 නොවැම්බර් මාසයේ කිට්ටුව. ඒ කියන්නේ අපිට අවුරුදු එකහ මාරකට වඩා වැඩි කාලයක් තියෙනවා ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේ අපේක්ෂකයා ගැන තීරණයක් ගන්න. ඉතින් අපි එවැනි තීන්දුවක් අරගෙනත් නැහැ, පක්ෂය එහෙම කිසිදු තීරණයකට එළඹිලත් නැහැ. ඒක අපේ පක්ෂය අවශ්‍ය වෙලාවට මේ රටට සුදුසුම් පුද්ගලයා සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගන්නවා.
ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්